ඇස්ස ජනාධිපතිවරණය ගැන කතාවක් අපි දැක්ක පෘතිව පත්වල පත්‍රවල ජනාධිපතිවරණය සඳහා මුදල් වෙන්කිරීමක් මුදල් ලබා ගැනීමට අවශ්‍යතාවයක් පිළිබඳව පෙන්නුම් කරනවා. අපි දන්නවා ඒගොල්ලන්ගේ සැලැස්ම ජනාධිපතිවරණය තමයි. හැබැයි ජනාධිපතිවරණය තියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙන්න පුළුවන් නම් විතරයි. එතුමා මාසිකව සංඛ්‍යාලය කරලා බලනවා, ගණනය කරලා බලනවා. අපි දන්නවා එතුමා දිනන්න බැරි ඡන්ද තියන්නේ නැහැ ජනාධිපතිවරේ. දිනන්න පුළුවන් නම් විතරයි එතුමා ඡන්ද තියන්නේ. ඒ නිසා එතුමා බලනවා, කිරලා බලනවා, මැනලා බලනවා, නොඑක් විදිහට බලනවා. ඒ නිසා ඒ බලලා අන්තිමට එතුමා මැතිවරණයේ තියෙනවද නැද්ද කියන එක තීන්දුව කරයි. අපිට නම් දැඩි විශ්වාසයක් තියෙනවා මේ ආණ්ඩුවට තව වැඩි කාලයක් නැහැ. එක්කෝ මේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුලින් පරාජයට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනවා. මේ දෙක නම් ඉතාම කෙටි කාලයකින් වෙන්න ඉඩ තියෙනවා. ජනාධිපතිවරයා කියලා මැල්ලා තීන්දුව කරොත් තමයි ජනාධිපතිවරයා දිනන්න බෑ ඉදිරි මාස 6-7 ඇතුළත කියලා එතුමා ආයේ කිර කිර මැන මැන ඉන්නේ ජනාධිපතිවරණයේ පැත්තකට තියලා පාර්ලිමේන්තුව විසුරුවල එතුමාගේ ආරක්ෂාව තහවුරු කරගන්න. අපි දන්නවා නියත වශයෙන් වෙන දේ තමයි ඒ තමයි ඉදිරි මාස 7-8 ඇතුළත ලබන මාර්තු වලට කලින් නියත වශයෙන්ම එක්කෝ පාර්ලිමේන්තුව විසිරෙනවා එහෙම නැත්නම් විසුරවනවා. එහෙම නැත්නම් අලුත් ඡන්දයකට පාර්ලිමේන්තු මැතිවරණයට යන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙනවා. ඒ නිසා ජනාධිපතිවරණ තියන්නේ ජනාධිපතිවරණ දිනන්න පුළුවන් කියලා කිරලා මැල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා තීන්දුව කළොත් විතරයි. 2010 රනිල් වික්‍රමසිංහ මහත්තයා කිරලා මැල්ලා එතුමාට දිනන්න බැරි ඉඳ තමයි සරත් පොන්සේක මහත්තයාව දැම්මේ. 2015 කිරලා මැල්ලා එතුමාට දිනන්න බැරි ඉඳ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැම්මේ. ඒ නිසා නිකම් බොරුවට ජොලියට ජනාධිපතිවරණ ඉල්ලන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ. අපි දන්නවා එතුමා ගැන බොහොම හොඳට. ඒ නිසා අපි දන්නවා භූමියේ තත්ත්වය දන්නවා මේක මේ දිනන්න පුළුවන් සීමාවට ගෙනියන්න එතුමා උත්සාහ කරනවා ඇති. නමුත් මේ තියෙන දේශපාලන වාතාවරණය මත මේ තියෙන රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න මත මේ පොහොට්ටුවේ හොරු රකින ජනාධිපතිවරයා විදිහට එතුමාට තියෙන ලේබලේ මත එතුමාට අපි හිතන්නේ නැහැ පෙබරවාරි මාර්තු වෙනකොට ඒ කඩේම් සීමාව පසු කරගෙන යන්න පුළුවන් කියලා. ඒ නිසා අපි සමග ජන බලවේගයේ විදිහට එළබෙන ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන්න පුළුවන් යාන්ත්‍රණය සකස් කරනවා, වැඩපිළිවෙල සකස් කරනවා. ඒ වැඩ පිළිවෙලින් අපි දන්නවා අපිට එළබෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරලා අරගෙන යන්න පුළුවන් කියන කාරණේ.